අර නිර්යාපේක්ෂක මග තියෙන්නේ. නිරේට අපේක්ෂාව ඇති කරන මාර්ගය. දැන් ඒක කියනවා, දැන් භාවනා කරනකට ප්‍රථම ධානයට යනක ප්‍රථම ධානයේ ලකුණ සමාධිය වැඩි ලකුණ බඩේලිය යාම. මින්ක මීට කලින් අපි මේ බෞද්ධ ඉතිහාසය අහලා තිබුණේ නැහැ මේ කතාවක්. එතකොට මේ සත්පුරුෂ කතාවක් නෙමෙයි, මේක අසත්පුරුෂ කතාවක්. සත්පුරුෂයෙකුට ඔය වගේ මිත්‍යා කතා කියන්න බෑ. බඩේලියන්නේ එක ගැන මම වචනයක් කියලා එයාගේ අර්ථ විස්තරෙත් කියන්නම්. බඩේලියන්න විදි කීපයක් තියෙනවා. ඒකක් තමයි බඩේලියන්න බෙහෙත් බීම. දැන් මේ බෙහෙතුත් නැහැ. ඊළඟ එක කෑම අජීර්ණේ. අජීර්ණෙකුත් නැහැ. වාඩි වෙන බඩේලියන්න මේක පැහැදිලිවම භූතාවේශි. පැහැදිලිවම අමනුෂ්‍ය ග්‍රහණේ. අමනුෂ්‍ය ග්‍රහණේ වෙන්නේ මේ අමනුෂ්‍ය රින්ගන්නේ ගුද මාර්ගේ. හොඳට මතක තියාගන්න, මේ ඔක්කොම දොරටු. ඇසත් දොරටුවක්, කනත් දොරටුවක්, නාසයත් දොරටුවක්. දැන් සමහර භූතය මිනිසුන් ඇඟට රිංගලා තියෙනවා ඉන්ටර්නෙට් එකෙන්. ඉන්ටර්නෙට් එක දිහා බලාගෙන මේ බය හෝ මේ කාමකෝප චිත්‍රපටි හෝ බල බල ඉන්නකොට ඒ කාම භූතය රිංගන්නේ ඇස් දෙකෙන්. අහා ඉන්නවා කන් දෙකෙන්. මේ ඔක්කොම දොරටු. දැන් මෙයා භාවනා කරනවා කියලා කරන්නේ අර පුද්ගලයාගේ වචනේ අහගෙන මෙහෙම ඉන්නවා. දැන් මහත්තයා ඉන්දියාවේ අපි ගත්තෝ නොයෙක් බාබවරු. ඒගොල්ලන්ට බාබවරු කියනවා, ස්වාමි කියනවා, සාදුරු කියනවා. ඒගොල්ලන්ගේ තියෙනවා ලොකු රිට්‍රීට්, ලොකු භාවනා ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒවැන් කියනවා ඒගොල්ලන්ට කුණ්ඩලිනී ශක්තිය අවදි කරනවා කියලා. කුණ්ඩලිනී ශක්තිය අවදි කරනවා කියලා ඒ සාදුරු සමහර සාදුරු මෙහෙම අතින් මෙහෙම ගහනවා. මෙහෙම එයා පුටුවේ වාඩිලා අත මෙහෙම කරනවා. මේ සියකට මිනිස්සු වැටෙනවා. ඈත මිනිස්සු ඉන්නේ. මිනිස්සු ඔළුව හොල්ලන්න පටන් ගන්නවා, ආවේශ වෙනවා. ඊට පස්සේ කියන මේ කුණ්ඩලිනී කියලා. තව සාදුරේ කියනවා එයා එහෙම කරන්නේත් නැහැ. එයා කරන්නේ මිනිස්සු දිහා බලාගෙන අමුතු විදියට විකෘති විදියට hina වෙනවා. hina වෙනකොට මිනිස්සු වැටෙනවා. මේ භූතයෝ මෙතන ওই නිර්යාපේක්ෂ කියන්නේ භූත කේස් එකක්. මොකද්ද එතන කරන්නේ? දැන් ඔන්න භාවනා කරන වාඩි වෙන්න කියලා වාඩි වෙලා දැන් මිනිස්සු පුටුව වාඩි වෙලා ඉඳගෙන ඉදි විසෝ ගාතාරි මොකක් ක්‍රියා කියනවා. කියනකට ලස්සන දිෂ්ටි ටික තමයි වැඩ කරන්නේ. වැඩ කරන්නේ කොහොමද? අරයට බඩේලි යනවා හිත එකග වෙන. හිත මොකද යම්කිසි විදිහකට හිතේ අරමුණකට එන්න ඕනේ. අමනුෂ්‍ය අල්ලන්නේ එහෙමයි. එතකොට බඩේලි යනකට අර අසූචි අනුභව කරගෙන තමයි අමනුෂ්‍යයකට රිංගන්නේ. ඔය ධානය ලැබුවා කියනවා හරියටම හරි විදියට අඳුන් බලන තැනකට ගියොත් ඇඟේ අමනුෂ්‍ය පෙනේ. එහෙම එකක් තියෙන ඔය. ඊට පස්සේ අමනුෂ්‍ය මෙයා වල්ලනවා. ඇල්ලුවාට පස්සේ මෙයාට වෙන එකක් නැහැ. අර පුද්ගලයා පස්සෙ යනවා, තමන්ගේ දීපලත් ඒ පුද්ගලයාට දෙනවා. ඒ පුද්ගලයා ගොඩ දැම්මා කියලා කියනවා. බුද්ධ රත්නයක් නැහැ, ධම්ම රත්නයක් නැහැ, සංඝ රත්නයක් නැහැ. මේකේ භයානකකම කියන්නේ ඒක නෙමෙයි. ඒ පුද්ගලයා බඩේලියාම තහවුරු කරන්ඩ බුද්ධ වචන ගන්නවා. ගන්නවා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාණ්ඩයන් අවසාන අවස්ථාවේ ওই නිර්යාපේක්ෂ මගී පුද්ගලයා මේක කරන්නේ. මේක අසත්පුරුෂ වැඩක්. සත්පුරුෂයෙකුට මේක කරන්න බෑ. කියනවා මේ දැන් ඒ සිද්ධියේ තියෙන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ අර අපි දන්නවනේ උන්වහන්සේට ලෝහිත පක්කන්දිකා රෝගී ලී බඩ යාමනේ. ලෝහිත පක්කන්දිකා කියන ලී බඩ යාම. ඒ රෝගේ වැළඳුණා උන්වහන්සේට. උන්වහන්සේ ඉරිදි බලයෙන් පාලනය කිරීම අතහැරියා. ඊට පස්සේ උන්වහන්සේ කකුත්තා කියන නදියෙන් පැම්පාසු වෙලා එළිය වැඩ හිටියා. එතකොට පුක්කුස කියන මල්ල රාජපුත්‍රේ බුදුරජාන් වහන්සේගේ ප්‍රසාද ජනක ඉරියව් දැකලා උන්වහන්සේ කොහොම ප්‍රසාද ජනකනේ ඉරියව් දැකලා උන්වහන්සේත් එක්ක ධර්ම කතාවක් යෙදුණා. ධර්ම කතාව යෙදුණේ මේ අවිතර්ක සමාධියක් ගැන. ඒ කියන්නේ සමාධිය ගැන කිව්වා අනේ ස්වාමීන් වහන්සේ හරි උපවහන්සේ හරි ප්‍රසන්නයි මේ සංඝපරිසත් එක්ක ඉන්නව දැක්කහම. ඔය වගේම සිද්ධියක් මේ ආලාර කාලාම තාපසින්නාංශයට වුණා. ඒ තාපසින්නාංශයේ ඉඳිද්දි ගල් 500ක් ළඟින් ගිහිල්ලා මේ දූවිලි ඇගේ විසුරුවාගෙන නමුත් එයා දැනගෙන හිටියේ නැහැ කියලා. එතකොට බුදුරජාන් වහන්සේට ආතුමා කියන ගමක
වෙච්ච සිද්ධියක් කියනවා. උන්වහන්සේ භාවනා කරගෙන ඉඳෙද්දි කුටියක ඒ පිටිපස්සේ වැස්ස වේලාවක මේ හිණයක් ගහලා ගොවියෝ හතර දෙනෙකුයි ගවයෝ දෙනෙකුයි මැරුණා. නමුත් උන්වහන්සේට සද්දය ඇහුන්නේ නැහැ කියලා. ඉතින් මේ සිද්ධිය ගැන පැහැදිලා රත්තරන් වස්ත්‍ර දෙකක් රණ්ඩු වලින් වියාපු වස්ත්‍ර දෙකක් දෙනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ වදාළ එන එක වස්ත්‍රයක් ආනන්දර දෙන්න කිව්වා. එතකොට ආනන්දයන් වහන්සේ ලැබිච්ච වස්ත්‍රයයි දැන් වස්ත්‍ර දෙකයි. එතකොට ආනන්දයන් වහන්සේ එක වස්ත්‍රයක් බුදුරජාන් වහන්සේට ඇන් දෙව්වා. එකක් පෙරෙව්වා. ඒ පොරවනකට උන්වහන්සේගේ ශාරීරික ගිනි සීලක් වගේ බබලන්න පටන් ගත්තා. එතකොට ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම මේ 25 අවුරුද්ද භාග්‍යවතුන් වහන්සේට සිවණල්ලක් වගේ උපස්ථාන කළා. මෙවැනි ආකාරයේ ශාරීරික ආලෝකයක් මේ කායේ පිරිසිදු බවක් මේ පරිශුද්ධ ආලෝකයක් මම දැකේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දේ මේ අවස්ථාව දෙපාරකට වෙනවා තථාගතයන්ට. එකක් සම්බුද්ධත්වයේ ලැබෙන මොහොතේ, ඒ කිවි වජිරාසනයේ මත. අනිත් එක පිරිනම් පාන අවස්ථාවේ, අද මම පිරිනම් පාන නිසා මේ කය පරිශුද්ධ වෙලා මේ චවි වර්ණි බබලන්න පටන් ගත්තා. මේ පුද්ගල මේක උපුටා ගන්නවා. අර නිර්යාපේක්ෂ මගේ. උපුටාරන් කියන බලන්න බුදුරජාන් වහන්සේටත් බඩ ගියා කියනවා සමාධියෙන්. දැන් බලන්න අසත් පුරුෂයාගේ හැටි. භාග්‍යතුන් එතකොට එහෙනම් ඒ සිද්ධිය කියනවා බුදුරජාණන් වහන්සේ දෙපාරකට මේක ආලෝක ශරීරෙ විහිදුනා මේ විදිහට කියලා. එහෙනම් වජිරාසනේ මතත් බඩ ගිහිල්ලා මේ කියන හැටියට. ඊර්වස කියන මම කීප එකක් වරදින්නා, ඒක එහෙමමයි. ප්‍රථම අධ්‍යයනයේදී බඩේලි යනවා කියන. එතකොට මේ මිනිසුන්ට ගොබිලෝ නොකිය මොකක් කියන්නද? ඒ කියන්නේ මේ අසත් පුරුෂයෙක් සිවුරු පොරෝගෙන මේ මිනිස්සුන්ව නොමග යවනවා. ඉතින් ඒක පැහැදිලිව පේන නිසා තමයි මේ කියන්නේ. අර බුද්ධ වචනේ දානවා, බුදුරජාණන් වහන්සේවත් පාවලා දෙනවා, තමන්ගේ මතයත් අවුරු කරගන්න. දැන් ඕගොල්ලෝ හිතන්න සරණ තියෙනවද? බුදුරජාණන් වහන්සේ සරණ යාමක් මේකේ නැහැ. ධර්මරත්නේ සරණ යාමක් නැහැ. ශ්‍රාවක සංඝරත් සරණ යාමක් නැහැ. මේක තනිකර අමනුෂ්‍ය ආවේශයක්. පැහැදිලිවම අමනුෂ්‍ය ආවේශයක්. 100%ක් සාතික කළා කියන්න පුළුවන් අමනුෂ්‍ය ආවේශයක්. මේ අමනුෂ්‍ය ආවේශය තමයි මේ මිනිස්සු ආවේශ වෙලා යන්නේ. ඒ මිනිස්සු හැබැයි අමනුෂ්‍ය ග්‍රහණය කරගත්තට පස්සේ අමනුෂ්‍ය ආතරින්නේ නැහැ. මිනිස්සු මිනිස්සෙක්ව ග්‍රහණය කරාම ආතරින්න බැරි එකේ. දැන් අපි දන්නෝ එක එක සිද්ධියෙන් උන් ගෑන ළමයකට පිරිමි ළමයා ආතර ගන්න බෑ. ගෑන ළමයා ආතරින්න හැදුවොත් පිරිමි ළමයට එන්නේ ද්වේෂය. එයා ගැන්ලමේ මරණවා. වෙන්නේ නැද්ද ඔවා? වෙනවා. ඒ ඊළඟට අපි දන්නවා, අපි දැකලා තියෙනවා අමනුෂ්‍ය මිනිසුන්ට අමනුෂ්‍ය ආවේශ වෙලා. එතකොට අමනුෂ්‍ය මිනිසුන් අතාරින්නේ නැහැ. දාලා බලෙන්කොට යන්නේ. ඉතින් මේ බලෙන්නේ කැන්ද ගන්න අමනුෂ්‍යාව. ඊටවස්සේ අමනුෂ්‍ය අසූචි කාගෙන තමයි ඇඟට ඇතුල් වෙන්නේ. ඊටවස්සේ අමනුෂ්‍ය මවලා පෙන්නනවා. මෙයාට තියෙන S2 වහගෙන ඉන්න විතරයි. ආමනුෂ්‍යා මවලා පින්න සම්පූර්ණ මේ දිෂ්ටි මාලාවක් මේ වැඩ කරන්නේ. එතකොට මිනිස්සු තිසරණෙන් අයින් වෙනවා. සම්පූර්ණයෙන්ම ආමනුෂ්‍යාගේ ලෝකෙ ගිහිල්ලා මරණ මාත්‍ය උපදී. මේකේ භයානක ප්‍රතිඵල ලැබෙන්නේ දැන් නෙමෙයි, ඉස්සරහට. ওই සිද්ධි වලට භාජනය වෙලා ආමනුෂ්‍ය ග්‍රහණයට ලක් වෙලා ඉන්න මිනිසුන්ට භයානක ප්‍රතිඵල තියෙන අනාගතේ. එතකොට ඔය කවුරුත් නැහැ. දැන් කටඩිකම් කරපුවා නම් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දිෂ්ටි දාන්න දන්නා ඉන්නවා, දිෂ්ටි ගන්න දන්නා ඉන්නවා. ඒගොල්ලෝ ඔවා කර කර ඉඳි. හැබැයි ධර්මේ නැහැ, මාර්ගත් නැහැ, ඵලත් නැහැ, තිසරණෙත් නැහැ. හැබැයි Tamante ලැබුණා කියලා මුලා වෙලා එනවා. දැන් ওই විදිහ භයානක මනුස්ස වෙස නෙමෙයි. දැන් සාමාන්‍ය එකක දැන් තව එක උපාසකම්ම කෙනෙක් අනාගාමී වෙලා කියලා හිතන් හිටියා. ඉඳලා ඒ අම්මා දැන් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා එයා මහත්තයාත් එක්ක පෞල් ජීවිතයක් ගත කළා. ආපහු ගත කළා. ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මට අනාගාමී බව සැකයි, මේ මම මෙහෙම අඹසමියෙන් වශයෙන් වාසය කළා කිව්වා. ඒ මහත්තයා මට අඬ ගැහුවා, මම බෑ කියන්න බෑ, මං විවාහ කෙනෙක් කිව්වා. ඊට පස්සේ කිව්වා, එතකොට මේ හාමුදුරුවෝ මේ මං ඉස්සරහ වෙච්ච දේවල්
මං ඒක ඒ ක්‍රම ඔක්කොම අතහැරියේ. මං ඒතකොට කිව්වා එහෙනම් ගිහිල්ලා මේ ආයේ අදිෂ්ඨාන කරන්න කිව්වා. ඔන්න ආයේ ගියා භාවනාවට වාඩි වුණා. හිත සමාධිමත්